2021 जनवरी 15 दवसे प्रश्न पत्र अदाल उतालगे अलुत्म गणित गटलु मासिक संग्रहावे अद दवसट अदाल जनवरी 15 सिकुराद प्रश्न पत्रे पिलितुरु साकच्छा करन हदन इतोर पुताल मेकट उत्तर लियला तमाय वीडियो एक नरंबन्न ओने इतोर तमाय वैडी प्रतिफलयक गन्न पुलुवन् वेन्ने राइट अपि यन अद दवसे पहलवेनि प्रश्नयट भागेव देखक कीद किला अहनवा දැන් ඔහොම කිව්වම එක පාට පැටලුණාට පාන් භාගයේව දෙකක් පාන් ගෙඩි 1යි කියලා ටක් ගාලා මතක් වෙනව නේද පුතේ එහෙනම් උත්තරේ කී දෙන්නේ භාගයේව දෙකක් 1යි රයිට් ඔය තියෙන භාගය නේද අපි යන් ඊළඟ ප්‍රශ්නෙට ප්‍රශ්න අංක 2 අද දවසේ රුපියලට 725 කාසි කීයද කියලා අහනවා රුපියලක් කියන්නේ 700යි 725ව 25ව කීයක් තියෙනවා 100ට 25ව 4ක් තියෙනවා එහෙනම් පුතාලගේ උත්තරේ එන්න ඕනේ දෙවනි ප්‍රශ්නෙට 4 යන් අපි තුන්වෙනි ප්‍රශ්නෙට 764 සිය ස්ථානයේ නිරූපිත අගය කීයද 764 සිය ස්ථානය කියලා කියන්නේ මේක මේකේ ස්ථානීය අගය නම් 100 සිය ස්ථානයනේ හැබැයි මේ වෙලාවේ නිරූපණය කරනවා 100ව 7ක් 700යි එහෙනම් නිරූපිත අගය එන්නේ කීයද 700යි හයි අපි යම් ප්‍රශ්න අංක 4 කණු දෙකක් අතර පරතරයේ මීටර 7කි. එක සමාන දුරින් ඒ ආකාරයෙන්ම පරතරයේ සිටිනසේ කණු සිටුවා ඇතනම් කණු පහක් අතර පරතරයේ කොපමණද කියලා අහනවා. එතකොට මේ වගේ ගණන් ගොඩක් වෙලාවට පුතාලා දොල පාටලව ගන්නවා. මේකට රූප සටහන් අඳින්න පුරුදු වෙලා ඉන්න ඕනේ. කණු දෙකක් අතර පරතරයේ මීටර 7කි. මෙන්න කණු දෙකක් හිතෙව්වා පරතරයේ මීටර 7යි කියලා බඩු වැඩි ලියා ගන්නවා. එක සමාන දුරින් ඒ ආකාරයෙන්ම පරතරයේ සිටිනසේ කණු සිටුවා ඇතනම් කණු පහක් අතර පරතරයේ කොපමණද කියලා අහනවා. උදාලා දැන් දන්නවා කණු දෙකක් අතර පරතරයේ මීටර 7යි. ඒ වගේ කණු 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවලු එක හා සමාන දුරින්. එතකොට ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ කාරණාව මොකද්ද? කණු 5යි නම් 1යි 2යි 3යි 4යි. එක දිගට තියෙනකොට කණු 5ක් තිබ්බට මෙතන පරතර කීයද තියෙන්නේ? පරතර 4යි. එක පරතරයක් කීයද? මීටර 7යි. ඒ වගේ පරතර 4ක දිග බැලුවා නම් හරි. 7තරක් 4. 7 ගුණ කිරීම 4. 7තරක් 4 28යි. එහෙනම් උත්තරේ මීටර 28යි. රයිට්. ඒ අපි කතා කරේ 4 වෙනි ප්‍රශ්නේ. අපි යන් ප්‍රශ්නේ ප්‍රශ්නේට. පැය 3ක් අප නිවසේ සිටි මගේ අහලුවෙක් පස්සල් 5යි 30 නිවසින් පිටත් tie යහලුවා අප නිවසට පැමිණියේ කීයද කියලා අහනවා. පැය 3ක් අපේ ගෙදර ඉඳලා තියෙනවා. ඉඳලා ඉවර වෙලා එයා ගෙදරින් ගිහිල්ලා තියෙනවා අපේ ගෙදරින් 5යි 30ට. එහෙනම් එයා කලින්නේ ඇවිල්ලා තියෙන පුතේ 5යි 30ට කලින් එන්න බෑනේ. 5යි 30ට කලින් පැයකට කලින් කියන 4යි 30. ආයෙත් අපේ පස්සර ගියොත් 3යි 30. තව පැයක් පස්සර ගියොත් 2යි 30. එහෙනම් පැය 3ක් ආපස්සර යනවා කියලා කියන්නේ 2යි 30. එයා ඇවිල්ලා තියෙන 2යි 30ට. මොන 2යි 30ද? පස්වරු 2යි 30. ඔගේ තමයි උත්තරේ දෙන්න ඕන. රයිට්. අපි යන් 6 වෙනි ප්‍රශ්නෙට. 6 වෙනි ප්‍රශ්නේ ඉඳලා ඊතුරු ප්‍රශ්න ටික පුතාලට දීලා තියෙන්නේ පහත හිස්තන් පිරවීමට දී ඇති වචන භාවිතා කරන්න කියලා පුතාලාගේ මේ ප්‍රශ්න පත්‍රයේ 6 7 8 9 10 කියන ප්‍රශ්න ටික හදලා තියෙනවා. ගිනි කොන නිරිත බස්නාහිර නැගිනහිර කියලා उत्तर ठीक है अटीन दीला तीनो उत्तर हाथराई दीला तीन है भाई प्रश्न पहाक तीनो इतकोण मगर देरुंगा अन्नों ने कारण ना उत्तर हाथराई तीन ने प्रश्न पहाई नांग एका उत्तर या इस तें देखा कटा ये देन्ना पुलवा को हमारी गैला पे ना उत्तर या अभी देख मना ये अभी अभी ठीक है अदाल वे ने है उत्तर गाना अडूना के लिए वरला मेकर उत्तर लिया ने बेरी कमा नहीं मगर आप उत्तर ठीक लिया गने आपको पता रहे तो तेरे नो දකුණු දිශාවත් බස්නාහිර දිශාවත් අතර පිහිටි දිශා සම්බන්ධයෙන් නහන්නේ අන්න මෙතන උතුර මෙතන නැගෙනහිර මෙතන දකුණු දිශාව මෙතන බස්නාහිර දිශාව ඒ ප්‍රධාන දිශා ටික මන් ලියුවේ මෙන්න අනු දිශා ටික මන් ලියනවා මෙතන ඊසාන දිශාව මෙතන ගිනිකොණ දිශාව මෙතන නිරිත දිශාව මෙතන වයඹ දිශාව එතකොට පුතේ අහන්නේ දකුණු දිශාවත් බස්නාහිර දිශාවත් අතර පිහිටි අනු දිශාව
මෙන්න දකුණු දිශාව මෙන්න බස්නාහිර දිශාව ඒ දෙන්න අතර ඉන්න අනුදිශාව කවුද නිරිත උතර උත්තරේ දීලා තියෙනවා පුතේ නිරිත කියලා පුතාලා ලියන්න ඕනේ මේ හිස්තනේ නිරිත කියලා ලිව්වා නම් නිවැරදි අපි යම් ප්‍රශ්නාංක 7ට ප්‍රශ්නාංක 7ේ සූර්යා නැගෙන්නේ හිස්තනක් තියෙනවා දිශාවෙනි මොන දිශාවෙන්ද නැගෙන හිර කියලා පුතාලා ලියලා තියෙන්න ඕනේ අපි යම් 8 වෙනි ප්‍රශ්නේ වයඹ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාව මෙන්න වයඹ මෙයාට ප්‍රතිවිරුද්ධයි මෙයා කවුද ගිනි කොණ දිශාව ලියද්දි මතක ඇතුව නයනු වරද්දන්න එපා ගිනි කොණ දිශාව යම් අපි ඊගා ප්‍රශ්න ප්‍රශ්න අංක 9 මා උදේ පාසල් යන විට සෙවණැල්ල ඉදිරියෙන් දිස්සිය මා පාසල් යන දිශාව වන්නේ ස්ථනක් තියෙන දිශාවයි කියන දීලා තියෙනවා මම උදේ පාසල් යනකොට පුතේ සෙවණැල්ල මගේ ඉදිරියෙන් දිස්සිය මගේ ඉදිරියෙන් හෙවණැල්ල වැටෙන්න නම් මට පිටිපසින්නේ සූර්යයා ඉන්නෝනේ ඉර පිටිපස්ස තිබ්බොත් තමයි අපි හෙවණැල්ල ඉදිරියට වැටෙන්නේ එහෙනම් දැන් මෙහෙම බැලුවම මේ මම ඉන්න පැත්ත හරි දැන් ඕගොල්ලන්ට ඇඳපු දිශාසට අහන අනුව නැගෙනහිරේ තමයි උදේට මම උදේනේ පාසල් යන්නේ උදේ පාසල් යනකොට නැගෙනහිරේ තියෙන්නේ එහෙනම් හෙවණැල්ල තියෙන්නේ මෙන්න මේ පැත්තට නේද පිටිපස්සේ ඉර තියෙන්නෝනේ එහෙනම් හෙවණැල්ල ඉස්සරහට වැටෙන්නේ ඉස්සරහට වැටෙන්නේ මං කොහෙට ගියොත්ද බස්නාහිරට එහෙනම් මං පාසල් යන දිශාව මොකද්ද බස්නාහිර කියලා පුතාලා උත්තරේ ලියලා තියෙනවා ඒ ප්‍රශ්න අංක 9 10 වෙනි ප්‍රශ්න ඊසාන ස්තන නිරිත වයඹ යන දිශා අනුදිශා ලෙස හඳුන්වන්න මෙන්න ඊසාන ගිනිකොණ නිරිත වයඹ යන දිශා තමයි අනුදිශා වෙන්නේ එහෙනම් ඔතන අඩු හිස්තනට එන්න ඕනේ ගිනිකොණ කියන එක ඔන්න ගිනිකොණ කියන එක අපිට දෙපාරක් පාවිච්චි කරන්න වුණා උත්තර 4යි වුණාට අපිට ප්‍රශ්න පහට උත්තර ලියා ගන්න පුළුවන් වුණා. හරි. එතකොට පුතාලා මේ වැදගත්ම කාරණාව තමයි පුතේ මේ ප්‍රශ්න වලට උත්තර ලියනකොට ඒ දවසට අදාළ ප්‍රශ්නට ප්‍රශ්න පත්‍රයට පමණක් උත්තර ලියන්න උපරිම උත්සාහ කරන්න. පහෝගිය මොකක් හරි අසනීපයක් හරි මොන හරි දෙයක් වෙලා පුතාලට ලියා ගන්න බැරි වුණොත් ඒක පස්සේ හරි ලියන්න පුළුවන්. හැබැයි මම අනුමත කරන්නේ නැහැ කලින් උත්තර ලියලා එක. කලින් උත්තර ලියලා පුතා ප්‍රශ්න පත්‍ර මේ සංග්‍රහව ගත්ත ගාම උත්තර ලියාගෙන ලියාගෙන ගිහිල්ලා දාන දාන වීඩියෝ බැලුවයි කියලා ඔයගලන්ට මේ ප්‍රතිඵලයේ 100%ක් ගන්න බෑ වීඩියෝ එක බලන්න කලින් ආසන්න වේලාවකදී තමයි පුතාලා මේකට උත්තරේ ලියලා තියෙන්නේ. එතකොට තමයි ප්‍රතිඵලයේ 100%ක් ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ඒක උපරිම අනුගමනය කරන්න. එතකොට තමයි පුතාලාට හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන් වෙන්නේ. හරි. ඊට පස්සේ අපි දැන් අද කතා කරේ පුතේ සිකුරාද දවසේ ප්‍රශ්න පත්‍රයේනේ. හෙට දවසේ ප්‍රශ්න පත්‍රයකින් නැවත හම්බෙමු.